රට පුරාම තෙල් පොලි බඩු මිල අහස උසට රෝහල් වල බෙහෙත් නැහැ සමහර බෙහෙත් හොයාගන්න ඖෂධ සැල් ගණනාවකම රස්තියාදු වෙලා අන්තිමට හිස් අතින්ම ගෙදර යන්නත් අපේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙලා හුඟ කාලෙකින් කිරි වීදුරුවක් බීපු නැති දරුවෝ අපේ රටේ ඕන තරම් ඇති මේ අතරේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු තුම්රිය ගාස්තු ඉහළ යාම වගේම හෙට අනිද්දා වෙනකොට ඉහළ යන බඩු මිල තව දෙගුණ තෙගුණ වෙනකොට ඒ පීඩනය දරා ගන්න බැරි ජනතාවට අන්තිමට සිද්ධ වෙන්නේ මහපාරට ගම්පහ මාකපිට ප්‍රදේශයේදී ජනපීඩක ආණ්ඩුව පන්නමු යන්න තේමා කරගනිමින් ඊයේ පස්වර්වේ විරෝධතාවයක් පැවැත්ුණා. මේ බාලක ඒගොල්ලන්ගේ පවුල් පෝසත් කරගත්තා අපේ රටත් අපිවත් දුගී දුප්පත්භාවයට අද දාලා තියෙනවා මන්ද පෝෂණයට විනාශයට විදකියාවට අධ්‍යාපනය අහිමි කරන තැනපත් කරලා තියෙනවා අද ගෝඨාගේ පාලනය ප්‍රතික්ෂේප කරලා තියෙනවා පාර පාර ගානේ ගෝඨා ගෝ හෝම් කියලා ජනතාව ගෝඨාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා රනිල් කියලා කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර යවපු පාලකෙක් මේ පාලකයා දෙගොල්ලෝ කැබිනට් මණ්ඩලයත් බලය දාලා ගෙදර යා යුතුයි හිම්මතකම ප්‍රදේශයේදීද වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් විරෝධතාවයක් පැවැත්ුණා ඉන්ධන අර්බුදය නිසා පාසල් වසා දැමීමට එරෙහිව විරෝධය පළ කරමින් පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඊයේ විරෝධතාවයක නියැළුණා. වර්තමාන පාලකයන් අධ්‍යාපනයේ කඩාකප්පල් කරමින් දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්නේ නැතුව දරුවන්ට පාසලට එන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැතුව අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාව බඩපත් කරලා තියෙන කෙනා පංකෝරි ගහනවා. උඹලා දැන් මේ රට පාලනය කර ඇති. උඹලට මේ කරන්න හයියක් නැහැ. උඹලා හොඳටම ගෙදුවයි දැන්. ඒකෙන් බහලා ගිහිල්ලා කරන්න කෙනෙකුට අවස්ථාව දීපල්ලා. ඉන්ධන අර්බුදය නිසා තම රැකියා අහිමි වීමක් පවතින බව පවසා බකමුණු නගරයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකින් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලුණු ලැබුවා. තත්ත්වය සමනය කිරීමට පොලිසියට මැදිහත්වීමට සිදු වුණා. අපේ දරුවෝ ජීවත් වෙන්න මේ පැත්තේ. ඒක රජයේ කට්ටිය විතරද ජීවත් වෙන්නේ? අපේ ළමයි ජීවත් වෙන්නේ නැද්ද? අපේ දරුවෝ බඩගින්නේ ඉන්නේ. වේලක් කර වේලක් කන්නේ. අද ලවන්න සම්මෝලයි බතුයි කාලා විතර මෙයා මේ කෑ ගහන්නේ. රජයේ ආයතන පමණේ ඩීසල් පෙට්‍රල් දෙන්නේ අපි ජීවත් වෙන්නේ නැද්ද?